සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා තාමත් අපේ channel එකට අලුත් නම් දැන්මම අපිව subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න මේ වගේ videos දාපු ගමන් එතකොට ඔයාලට දැනගන්න පුළුවන් ප්‍රභේදය තමයි වැඩිපුරම කොළඹ වෙන්නේ. ඉතින් මේ අලුත් ප්‍රභේදය අනිකුත් පළාත්වලටත් පැතිරෙනවා කියන එක සැකයක් නැහැ. ඊශ්‍රායලයේ කියන රටේ ඒගොල්ලෝ මුලින්මම එන්නත දීලා රෝගය ඉතාමත්ම ඉක්මනින් පාලනය කළා. ආයිමක්කත් රට විවෘත කළා. රටේ ජනතාවට මාස් ඇඳීමත් අනවශ්‍යයි කිව්ව රටක්. නමුත් හොඳම එන්නත කියන ෆයිසර් එන්නත තමයි ඒගොල්ලෝ දුන්නේ. එහෙම කරලා දැන් මේ වෙනකොට ආයිමක්කත් රටේ මේ රෝගය වේගයෙන් පැතිර යමින් පවතිනවා. එකක් ප්‍රධානම හේතුව ෆයිසර් එන්නතේ ක්‍රියාකාරීත්වය මන්දවීම මාස 6ක් විතර යනකොට මේ සෑම එන්නතකම ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඩෙල්ටා ප්‍රභේදය ඒ රටට පැමිණීම. අපි ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරේ සයිනෆාම් කියන එන්නත. නමුත් සයිනෆාම් එන්නතේ අපි ඒ බලාපොරොත්තු වෙන ආරක්ෂාව ලැබෙන්න නම් අපිට එන්නත් දෙකම ලබා ගන්නම ඕනේ. අත් ගිය මාසයේ මිලියන 6ක් ලංකාවේ සයිනෆාම් එන්නත දුන්නා. ඉතින් අපි ඒ ආරක්ෂාව එහාට ලැබෙන්න නම් මේ මාසයේදී දෙවන එන්නත විදිහට මිලියන 6ක් ලැබෙන්නම ඕනේ.